සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤා. සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ. පින්වත්නි මේ ප්‍රඥාවන්ත සපඤ්ඤෝ කියන්නේ ප්‍රඥාව සහිතය. සීලේ පතිට්ඨාය සීලේ පිහිටලා ඉන්න ඕන. චිත්තම් පඤ්ඤංච භාවයන් ඒ කියන්නේ දැන් සීලය කියලා කියන්නේම මේ පදනම ෆවුන්ඩේෂන් එක. හිතන්න ගොඩනැගිල්ලක ෆවුන්ඩේෂන් එක හරියේ නැත්තම් ඉතුරු ගොඩනැගීම් භයානකයි. හරියට කරන්න බැරි වෙනවා. දැන් නිවන කියන්නේ සොඳුරු ගොඩනැගිල්ලක් නම් ගොඩනගන අත්‍යවශ්‍යම සීලය. පින්වත්නි සිල්ලත්කම මුල් කරගෙන කරන හැම පින්කමක්ම හැම හොඳ වැඩක්ම ඵලදායි. ඒකනේ සීල සමාධි ප්‍රඥා කියුවේ. ඒකනේ සීලයෙන් පටන් ගන්න. පින්වත්නි සිල්වත්කම කියන එක. දැන් හිතන්නකෝ සමහරු ගෙවල් වල ලොකු දාන දෙනවා. හෙට දානේ අද රැ බන. හැබැයි ආගේ සමීප මිතුරන්ට වෙනම ස්ථානයක වෙනම කාමරයක වෙනම ගේ කොටසක එදා රැට අරක්කු බොන්නක් දෙනවා. එහෙනම් සීල් බිඳගත්ත මිනිස්සු ටිකක් එක්ක පහුද දානයක් තියෙනවා. පින්වත්නි දැන් අද කතාවක් තියෙනවානේ සිල්වත් ස්වාමීන් වහන්සේලා හොයන්න උන දානෙට. බුදුහාමුදුරු දක්ෂිනායි බංග සූත්‍රයේදී වදාරනවා දානයක් පිරිසිදු වෙන්න දක්ෂිනාවක් පිරිසිදු වෙන්න පුළුවන් කාරණා ගොඩක්. එකක් තමයි සමහර දාන තියෙනවා ප්‍රතිග්‍රාහකයාගෙන් පිරිසිදු වෙන්න. ඒ කියන්නේ සිල්වත් කෙනෙකුට දුසිල් කෙනෙක් දානයක් දෙනවා. දෙන කෙනා දුස්සීලෙක්. එයා අධර්මයෙන් යමක් උපයා ගත්ත කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි බාර ගන්න කෙනා සිල්වත් නිසා එයාගේ සීලය මේ දානේ සම්පූර්ණයි. ඒ වගේම අපි හිතමු එක කියනවා පිළිගන්න කෙනා දුස්සීලයි. පාප ධර්ම තියෙන්නේ. පාපයට වාර දේවල් තමයි කල්පනා කරන්නේ. හැබැයි දීපු කෙනා සිල්වන්තයි. එතකොට අන්න දෙන කෙනාගේ පැත්තෙන් පිරිසුදුයි. ගන්න කෙනා කොච්චර අපවිත්‍ර වුණත් දෙන කෙනා පිරිසුදුයි නම් දෙන කෙනා සිල්වත් නම් ඒ දාණය සම්පූර්ණයි මහත්ඵලයි. දැන් මේ කියන්නේ පින්වත්නි මේ එහෙනම් එක්කෙනෙක් හොඳ වෙලා අනිත් එක්කෙනා නරක වුණත් කමක් නැහැ කියලා නෙවෙයි. අපි මේක බුද්ධිමත තේරුම් ගත යුතුයි. දානයක් පිරිසුදු වෙන කාරණා සමහරු ඉන්නවා ඒ දෙකෙන්ම පිරිසුදු වෙන්නේ නැහැ. ප්‍රතිග්‍රාහකයක් දුස්සීලයි දායකයක් දුස්සීලයි. දෙන්නම දුස්සීලයි දෙන්නම පාව ධර්මයට බරයි. එහෙනම් පණිවිඩයක් තියෙනවා පින්වත්නි අපිට. යෝ සීලවා සීලවන්තේ සුදදාති දානං. යෝ සීලවා සීලවන්තේ සුදදාති දානං. සිල්වතෙක් සිල්ලතෙකුට දානයක් දුන්නම ඒකේ ආනිසංස මහත්ඵලයි. කොහොම වුණත් මේ සූත්‍රයට අනුව කාරණා තුනක් තියෙනවා දානයක් පිරිසිදු වෙන. මේ දානයක් පිරිසිදු වෙන කාරණා ත්‍රිත්වයෙන් එකක් හරි ඇති කරගත්තොත් ඒකත් ඔබේ දානේ පිරිසිදු වෙන්න හේතු වෙනවා. එහෙනම් ඔන්න බලන්න සිල්වත් භවයේ පිහිටලා තමයි දානේ දෙන්න ඕන. එහෙනම් හොරකම් කරලා ගෙනල්ලා දෙන දානේ එකක් දානයක් නේ. හොරකම් කරලා ඒ ආදායමින් දානයක් දෙනවා. හැබැයි සීලේ පතිට්ඨය නෙමෙයි සිල්ලේ පිහිටලා නැති නිසා ඒ දානේ මහත්ඵල නැහැ. මේ දෙන්නගෙන්ම අපිරිසිදු වෙන දානයක් නොවෙන්න. පින්වත්නි එහෙනම් පණිවිඩයක් තියෙනවා අපිට සිල්වත් පුජ්‍යලෙක් බවට පත් වෙන එක. දැන් භාවනා කරන්නයි සිල් ගන්නෙ. එහෙනම් සීලිය අංක එක කරගන්න කිව්වා. ඉස්සෙල්ලා සිල්වත් ඉඳලා මේ කයයි වචනේ සංවර කරගෙන පුරුදු කරලා වණ ඊළඟකට යන්න. සීලය පීඨන ස්වභාවයෙන් යුක්තයි. ඒක නිසා පින්වත්නි ඔබ මොන හොඳ වැඩේ කරන්න ගියත් ඉස්සෙල්ලාම සිද්ධ වෙනවා සිල්වත් වෙලා ඉන්න. ඊට පස්සේ තමයි ඉතුරු හොඳ වැඩ ගැන හොයන්න වෙන්නේ.